ස්වාමින්වංශ මේනිංවංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න චාරාත්මක වැඩ පිළිවෙලකටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අනුව අපි පුරුදු කරගෙන ආපු විදිහට ලිඛිත ප්‍රශ්න වලින් සචිවාරය ආරම්භ කරමු. ඉදිරිපත් කරන්නේ කියලා මම කරනවා ඉල්ලයින ප්‍රශ්න. ඒ ධර්මයක් හෝ පිටින් ගන්න ආදර්ශයක් නෑ. මේ වෙච්ච සිද්ධියම ධර්මතාවයක්. මෙවැනි සිද්ධියක් භාවනා නොකරන කෙනෙක් නොකරපු කෙනෙකුට වුණා නම් ඒ සම්බන්ධ වෙච්ච පුද්ගලයාට ඒක කරදර කරන්න යුතුුණා. එන තමයි හිතට එනදී වචනෙට නගන්න යුතුුණා. එතක් ක්‍රියාවත් කරන්න යුතුුණා. එවනම් වීතික්‍රමණය වෙන්නේ යුතුුණා. වීතික්‍රමණය වුණා නම් ඒක පැහැදිලි කැලලක් ඇති කරනවා. දැන් වීතික්‍රමණය වෙන්නේ නැහැ මල්ල ඇතුලේ නලී නයින් අතරම හිත ඇතුලේ මේක පෙරලි කරනවා. ඒ නිසා තමන්ට ඒ වචනෙන් කාටරි පරිසෝචන කියලා හෝ ගහගෙන ගන්න ගී නැතුවා ඒක තමයි ලාභේ. නමුත් ඇතුලේ තාම තමන් පෙරෙන ක්‍රියාවත් වෙලා කාටවත් හානි කරන්නව තමන්ට හානි කරන්න කායික ක්‍රියා විචක්‍රමණේ වෙලා නැහැ, උල්ලංඝනේ වෙලා නැහැ, ඇතුලේ දඟලනවා. ඒ නිසා මේක සමාජයට පිළි ගඳ ගහපු නැති ආචාර ධර්ම කඩා බිඳගත්ත ගැටි තත්ත්වයක් තියෙනවා. නමුත් ඇක්චුලි තාම දරා කියා ගන්න බැරි තරම් දුකක්. ඉතින් මේක සංසන්දනය කරන්න ඕනේ භාවනා නොකල මනසක් එක්කද? මේ තත්ත්වෙදි මේ හිතේ තියෙන මේ කෙලෙස් වචනයට නැගෙනවා. වචන කියන්නේ ක්‍රියාවට නැගෙනවා. කිසි මොනවා වෙයිද කියන්නේ නැහැ. තමන්ට මොනවා වෙයිද? අදාළ වෙච්චාට මොනවා වෙයිද කියන්නේ නැහැ. භාවනා කරනකොට ඒකම විචක්‍රමණ මට්ටමට යන්නේ හරි උත්තාන මට්ටමට එනවා සමහර ලාවට. එහෙම නැත්නම් මේ හිත තාම ඒ හේනකට ගිහින් තිබ්බට පස්සේ මහකස් පිච්චිලා ඒ අලු බහ බහ තුන් තමදම ටිකට ගින්න තාම තියෙනවා. හැබැයි ඒක ලැබුකින්නක් වටපත් වෙන්නේ නැහැ. පැතිරෙන්නේ නැහැ. ඉතින් මේ තමයි ඒ තමන්ගේ ගේගිනි ගත්තට පස්සේ කිටිනියන හමදාවෙන් නැතුව ගෙතරම තියෙන කිනිවන උපකරණ අරගෙන ඒ කිනිනේ වගන්න. ඒක නරක දෙයක් තමයි. කිනින කියන්නේ හොඳ දෙයක් තමයි. ඒක හොඳ වෙලාවට කිනිනියන උපකරණ තිබුණා. හොඳ වෙලාවට ඒක පාවිච්චි කරා. ඒ නිසා ගේ ඇතුලේ නතර වුණා. මෙන්න මේ විදිහට මේව ධර්මතා. ඒකවල තමයි තමන්න තේරෙන්නේ. අපි මේක සංසන්දනය කරන්න ඕනේ ඇයි මවැනි භවනා කරපු කෙනෙකුට මෙහෙම දෙයක් වුනේ කියලා නෙවෙයි. භවනා නොකර හිටුණ නැහිටියානම් මගේ මනස, මගේ වචන, මගේ ක්‍රියා මොන දෙයක් කරයිද කියලා කියන්නේ. ඒ වෙලාවට විචිකුණ මට්ටමට යනවා, පරිඋත්ථාන මට්ටමට යනවා, ඒක විශ්ව හැදෙනවා, එහෙම නැත්නම් ගහමරා ගන්නවා, නැත්නම් සීතින සගත. ඒක නිසා තේරුම් අරගන්න තාම ප්‍රශ්න තියෙනවා. නමුත් තමන්ගේ විශේෂයේ ඇතුලේ අධිකාරිය බලය ඇතුලේ තමන්ගේ ඓක්‍ය ඇතුලේ ඊට පස්සේ තියෙන මේක තවදුරටත් ඉච්චි පිටරි යන්න දෙනසුව රැක ගන්න එකයි. ඉතින් මේක ඔය මානසික වෛද්‍ය විද්‍යා පිළිබඳව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විස්තර කරපු විදිහට මේ හිස්ටරික් ටෝචර් එක කියන්නේ විශ්වයට පුළුවන් එක day to day unsatisfactoryness එකටපත් කරලා දෙනවා. එච්චරයි psychiatry වල කරන්නේ. විශ්වයට ඉන්න දීසත් දීනස ගන්න පුළුවන් එක
day-to-day unsatisfactoriness එක. මේක සාමාන්‍ය දරා කියගෙන ඉන්න පුළුවන් මම වෙනකොට ගැළපෙන්නේ නැහැ. නමුත් දරා කියගෙන ඉන්න පුළුවන් කියන එකට අර ඊවහය යන තියෙන එක විචික්‍රමයේ වෙන්න පුළුවන් එක සැරපාර කරලා දෙනවා. ඔයින් යහර දෙයක් කරන්න බෑ සයිකියාට්‍රිම කරන්න බෑ. මේක බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා. මේ කරන්නේ අපි ඒක විග්‍රහ කරන එක විතරයි. ඒ ඇතුලේ තියෙන ධර්මතාවය තේරුම් ගන්නවා. ඒ නිසා මෙවැනි දෙයක මෙසිතිය වෙලා ඉවරනේ. මේ අපි ධර්ම සාකච්ඡාවට ඉන්නේ. ධර්ම සාකච්ඡාව අපි කරන්නේ. මේ වෙච්ච සිද්ධිය ධර්මානුකූලව විග්‍රහ කරන එක විතරයි. විග්‍රහ කරනකොට තේරෙනවා දැන් තමයි ධර්මයේ කරන්න ඕනේ කරලා තියෙනවා. තමයි ඉතිරියට කරණ තියෙන්නේ මේක මේ මට්ටම විචක්‍රම වෙන්නේ නැතුව පරිඋත්ථාන මට්ටමේ වැඩි වේස දෙන්න තුනේම තියෙන්න තියෙන්න කියන්න සාකච්ඡා කරන්න මේක එන්නේ තුනියලා. ඉතින් මේ වගේ දෙයක් මේ වගේ මේ ආලකලංචයක් නොසිතුන විරුද්ධයක් එකසරේ ගිහිය පිටින් එන එක තමයි මරණය කියන්නේ. ඉතින් මරණයදී අපිට මේ වගේ විවේචනය කර කර බල බල ඉන්න වෙලාවක් නැහැ. මේ වෙලාවෙදී මොන දිහාට හිතපණින්ද කියන්නේ. හෙලිපත් ඉන්න බලලා වගේ කලබල වෙච්ච ගමන් කොහෙට පණින්ද කියන්නේ. දැන් වෙලා තියෙන්නේ මරණ වෙලා නැහැ. ලොකු චිත්ත පීඩාවක් ලොකු තමයි වෙන අසාධාරණයක් වෙලා තියෙනවා. නාම තාම පිළකට වඩාගන්නේ නැහැ. අදමයි කඩාගන්නේ. තාම සාකච්ඡා කරගෙන යන්න පුළුවන් නේ. ඉතින් ඒසහා තව ඉස්සරහට වෙන්නේ මොකද්ද? මේක තවත් මේ කෙලෙෂේ පුංචි වෙලා අධිචාර ශක්තිය වැඩි කරගෙන තමන්ගේ තේරෙන පටන් ගන්නවා ඒ ධර්ම ආරක්ෂාව තියෙනවා. තවදුරටත් ඒ අරසාම ඒ ක්‍රීඩියමයි පිටින් මොනවාක්වත් මේකට අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ මේක විග්‍රහ කිරීම විතරයි. ඒ විග්‍රහ කිරීම හරහා තමන්ටම තමන් කරගෙන ගිය වැඩපිළිවෙලේ වටිනාකම තේරෙනවා. ඒ වගේ වෙන්න තියෙන එකක් තමයි උනේ. ඒක මේ කවතරංග වැරද්දක්වත් නෙමෙයි. තමන් නිත්‍ය සංඥාවේ හිටියා. ඒක නිත්‍ය නෑ. අනිත්‍ය සංඥාව ආවා. ඒක තමයි තේරුනේ අභග්යක් විදියට. කර්මයක් විදියට. නොවියුක්තක් විදියට. දැන් බලනකොට වෙනවා මේ අනිත්‍ය සංඥාවෙන් කල්ලාතුම හිටියා. ඔය ඇහැට්ටිමයි කියලා දෙයක් නොසිතූ දෙයක් වෙන්නේ නෑ. නොසිතූ දෙයක් බවට පත්වෙන්නේ නිත්‍ය සංඥාව නිසා. දැන් ඉස්සරහට යනකොට ආයෙත් ඒකක් කියමු අපි. ආයෙත් ඒ වෙන් වෙච්ච කට්ටිය ආවත් උඹ නොදකින් කියන්නේ බා. පුළුවන්කම වෙන්න ඕන ජීවිතේ මේ වගේ තමගේ මූණට කියලා ගහලා කිය කෙනෙක් නැවත එනකොට එහෙම දෙයක් නොවිච්ච විදිහට ඒ කෙනාට දොර කවුලුවට කළ කියන්න පුළුවන් නම් මම එතන ඒක ජීවිතේ තියෙන හොඳම වචන විනෝදාංශයක් කියලා. ඒක මගේ විනෝදාංශයක් වෙලා තියෙනවා. මොකද මම අවුරුදු 20ක් විතර වෙනකම් ගහගත්ත බැනගත්තා මම කිසි කෙනෙකුට මයි කරගෙන යන්නේ නැහැ. හරියට නිඳා කරලා තියෙනවා. හරියට නිඳා කරලා තියෙනවා. මට නිඳා කෙරුවා නම් මරනවා. මොන විදියෙන් හරි මට අත තිබ්බනම් ඊටෙන් හරි වරන. ඉතින් ඒකත් ආය සම්බන්ධ වෙනකොට මට මං උත්සාහ කරන්නේ අර්ථ මන් දන්නේ නැහැ වැරදිද මන් දන්නේ නැහැ පුළුවන්ද මන් දන්නේ නැහැ නැවත උපන් කෙනෙක් වගේ ඒක නැකේ කිසිම පැතිමක් හෝ ඇලිමක් නැතුව ඒ සම්බන්ධතාවය ඇති වුණාට පස්සේ ඒක සම්පූර්ණ වෙනස් ලෝකයක්. ඒක චිත්‍රපටයක දිත්‍ය චරිත රඟපානවා ඩබල් ඇක්ෂන් ගන්න චර්ච දෙකක් අරගෙන දෙකක් නේ තුන හතරක් තියෙනවා. ඒක හරීම සුන්දර දෙයක්. ඒක ඉතින් ගෙදර වැඩවලට ඒක හම්බ වෙන්නේ පංච කාමරේ කරන්න බෑ ඒක. ගෙදර වැඩවලට තියාගන්න ඒක නම් අපව වෙනවමයි. ආයෙත් වශයෙන් පුතුමාකාර විදිහේ අම්මතර සම්බන්ධයක් ඇති වෙන බඩ ගන්න සකමුසුයි. ඒ වුණාට Taman ඒ සම්පූර්ණ කාට මතක නැතුව නරක මතකේ නැතුව දුන්නොත් ඉඩ විශාල සාහිත්‍ය කෘතියක් වඩපත් වෙනවා. ඉතින් තමයි හැම එකකින්ම අපි නැවත උපන් කෙනෙක් වඩපත් වෙනවා. අනිච්ච සංඥාව කියලා තමයි ඒක ධර්මයේ සඳහන් කරන්නේ. බොණකේ. එතකොට මොන ජීවිතයේම වේදිකා නාට්‍යයක් වෙනවා, තේ නාට්‍යයක් වෙනවා, ජවනිකාවක් වෙනවා, චිත්‍රපටයක් වෙනවා. තමන්ටත් පැත්තෙල්ල බලන්න ඉන්න පුළුවන් තමන් දික්කතර රඟපානයි. ඉතින් ඥානানন্দ සාන්ත කියනවා අපි ඇත්තම ඉතාම තාත්තික රඟපානවා කියලා. ඇත්ත වගේ දැනට නම් ඒක ඇත්තමනේ.
පැත්ත කරලා ගන්නව මම කොච්චර තාත්තිකව මෙතෙන් රඟපානවද කිව්වොත් ඔස්කා සම්මානය දෙන්න වටින. එහෙම නැත්නම් මේ තරමටම ලස්සන මේක රඟපාන. හිතන්න තමන් දිහාම තමන් පැත්තක දිහා බලනකොට එවැනි රඟපෑමක් මිලෝ මනසකට රඟපාන්න පුළුවන් ද කියලා. මගේ රෝල් එක කාටවත් නැහැ. එහෙනම් අපි බලන්නේ මේක. අපි ඒක බලන්නේ ඒක විතගෙන ඒක බහැගෙන ඒක ගාගෙන ඒක අනාගෙන කක්ක කරන්නේ පොඩ්ඩක් පැත්තකට වෙලා බලන්න මම රඟපාන රඟපෑම. හරිම සුන්දරයි. ඒකට සංගීතය ලස්සනට ඇවිල්ලා තියෙනවා. පසුබිම් තිරය, තිර නාටකය, ලැහඳුම්, පසුබිම් ඔක්කොම ගායන හරි ලස්සනට යන සිම්පනි එකක් තියෙනවා. මේ මෙවෝල්දි තමයි අපි මේ චිත්‍රපටයේ උද්වේග කර අවස්ථාව. ලෙඩෙක් මහල්ලේ මලකඩක් ඇවිද්දෙක්. හතරවෙනි මිති වෙන්නේ. අවුරු වර ස්ටේජ් එකේ පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා බලන එක තමයි. ඔකේ තියෙන වටිනාම දේ. ඒක නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවා කියලා තියෙන්නේ මේ ලෝකේ සංනිවේදනයේට ආතසිකලා කරපු ලොකුම සේවය තමයි පොළොවේම චන්ද්‍රිකාවක් ඇහැට යවලා. ඒ චන්ද්‍රිකාවේ ඉඳලා පොළොව දිහා බලන එක. ඒතර පොළොව සම්පූර්ණයෙන්ම වෙනස්. සම්පූර්ණ සංවේදන ශක්තිය චන්ද්‍රිකාවට ගිහිල්ලා එන පරාවර්තනය තමයි සිද්ධ වෙන්නේ. පොළොවේම ගිය කැලක්. උද්දචානාසිකේ සතිය පොළොව චන්ද්‍රිකාවක් වගේ තමන්ම කැලක් ඇත්තකට දාලා නැත්නම් තමන්ගේ මාසස් ප්‍රසවාස දැත්තක තියලා ඒකට සාපේක්ෂව කය දිහා බලනවා, ලෝකෙ දිහා බලනවා, සංවේදනය දිහා බලනවා. එතන ඉඳගෙන ඈතට හයි කරපු විදුරු කණ්ණාඩියක් වගේ කණ්ණාඩි කැලක් වගේ කණ්ණාඩියට වැදිලා ඉන එක දිහා බලනකොට මේකත් දෙහිණාවල කරන්න ඕන ඕනම වැඩක් කියන්නේ කන්දක් උඩට නැගලා කකුල් දෙක ඇස්සේ ලෝකෙ දිහා බලනවා. සම්පූර්ණ වෙනස්. අදුම් ගන්න ඉන්න තෝ පිළිම කෙනෙක් බැලුවොත් එහෙම නම් තවත් දෙයක් පේනවා. නිකමට කන්දක් උඩට ගිහිල්ලා බලන්න ඒ කකුල් දෙක ඇස්සේ මොකද වෙන්නේ කියලා සම්පූර්ණ සෞන්දර්යාත්මක දෙයක් මේ අපි දකින දෙපේ ඉන්නේ. ඉතින් මේ දෘෂ්ටි කෝණය මාරු කිරීම තමයි බුදුහාමුදුරුව අපිට කියන්නේ පච්චවෙක්ඛණය කියලා. එහෙම නැත්නම් යොන්සුමස් කාර්ය කියලා. අපි දන්න බැටේ ක්‍රමයටමනේ බලන්නේ. දන්නම ක්‍රමෙන් එහාට යන්නේ නැහැ නේ. මේක හෙල්ල හොල්ලලා ඇතටලා. ඇතර හොල්ලලා කාගේ බුදුහාමුදුරුව නෙවෙයි. බුදුහාමුදුරුව කියන්නේ හෙල්ල ඇතටට පස්සේ මේ ලෝකේ අලුත් ඉදිරිය බලපන්. අර තම්මි කිව්වේ ඔරුව පෙරුණාට පස්සේ තිබුණ පැත්තට වැඩිය හොඳයි කියලා. අන්නේ බැලිලා ආවට පස්සේ මේ හැම දෙයක්ම අපට ආහාර වෙනවා. මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ලෝක දර්ශනයයි. ඒ දර්ශනය මේක පුංචි සිද්ධියක්. සංසාර පැත්තේ බලනකොට ජීවිතය දිහා බලනකොට සාහිත්‍ය ලෝකේ දිහා බලනකොට කියන දෙයක් නැහැ. බිරළුගේ දිය අට කඩකට කඩාගෙන එිනුත් එකක් දෙගුරුන්ටක් තියාගෙන හත් කුළු පව් වගේ හිටියක බෙදාගෙන අද පැලෙහිණි වැටෙට අද අද ඇයි එන කොට ආගෙන ඒක සුනිල්ලාරි රත්නසෝද වන්දන කියනකොට අපි හිතනවා නිකන් පරණ කවියක් විතර බලනකොට අපි ඇතුලේ තියෙනවා ඇයි දෙවිඳිය ගහනකොට සමතර සතර ඔක්කොම ඉවරයි කසාදෙන් පස්සේ අලුත් සම්බන්ධයකට එනවා. එතකොට අර මොල්ලේ කොයක් වගේ වේනවා එහෙනම් චතුර දූතිය වගේ වේනෝ. ඒකයි කියන්නේ හරියට හරි වර්ධින්ට හරි කසාද වදින්නේ කියලා. ඒ වෙන්නේ මොකුත් එහෙ දෘෂ්ටි කෝණේ හරවලා පෙන්නනවා අලුත් දෙයකට. මට වෙලා තියෙන්නේ බඳින් නැතුවත් පේනවා. ඒ බුදුහාමුදුරුවෝ ඉන්නවා කසාද වදලා ඉන්නේ බුදුහාමුදුරුවොත් එක්ක. ඒ නිසා ඒ විවාහයෙන් එතකොට විදියට මේක කරකවල පෙන්නනවා. ඉතින් මේව අපිට සාකච්ඡාවට තොරතුරු මිස නොවිච්ච දෙයක්වත් නොවේ. නොවිච්චකත් ලෝක වෙලා නැහැ. ධර්මයේ තියෙන අරසාව බලන්න පිට කිසි ධර්මතාවයක් ඕනේ නැහැ. මේකම සමාදම් වෙන්න. දිගටම මේව කරගෙන යනකොට මේ නැවත නැවතත් මේක මතුවෙනවා කියන්නේ කැතැසිස් එකක්. ඒක වාෂ්පීකරණය වෙනවා. එන්න තමයි දෙරීමේ ශක්තිය වැඩි වෙනවා. මේ සිද්ධිය පුංචි ටක් පාටපත් වෙනවා. සාධාරණ
කාලයේ ඉඳන් දැරි ප්‍රශ්න කරනවාට පෙර අවස්ථාව සම්බන්ධ වෙන දීර්ඝ ඒකට විප්‍රහති කියන්නේ සෑහෙන විනිශ්චයක් ඇති කරගන්න අපිට විනිශ්චයකාව නැත්නම් මේක අපි දිගට කරගෙන යනවා ඒක වෙන සලකා බැලීමක් වුණොත් අපි ඒකන්තමෝ අමරාත්මත්වයේ අන්දනේ මං කියන අදහස් කරන්නේ සංවිධායකයන්ගේ විනිශ්චය මොකක්ද කියලා ඒ සමස්තයේ එකකින් නාසයට ළඟින්දේ අදපත් මොකද සිදුවේ කියන්නේ මොනවා විස දෙලස්සේ කරකට විසතර දෙලස්සේ ඇදපොරක් දෙනවා මෙසේ සෑහෙනා සිතාතරේ වරෙන්න රසකන් ළඟින්දේ වරෙන්න මොහොතේ දැසෙන්නේ මේකත් සිද්දකට තේ බාහකට මෙතන බොහෝවරක් මෙතන සිදුවේ ඒ සිද්දුවේ සිද්ධිය යාව හරි නැතිද පස්ව සිද්ධිය අරගෙන යනවා ස්වාමීන් වහන්සේ පණයි වලක නිශ්චල වෙනවා වලක චංචල වෙනවා ඒ පෙරලීම හරහා දිගින් දිගට දිගින් දිගට සාපේක්ෂව වෙනස් වෙනවා මේ හැම අවස්ථාවක්ම විස්තර කර කර ඉඳ ගියොත් වෙන්නේ ඒ ගලණය හානි වෙනවා ඒ නිසා මේක කීපතාවක් කියලා දෙන එක දරා ගන්න පුළුවන් මේක සාපේක්ෂව සිද්ධ වෙන්නේ ඒ නිසා ඉඳ පුබං අසීමිත සංපත් බවකට යනවා අසීමිත කම්පණයකට යනවා ආය අසීමිත තැම්පත් බවකට මේක සර්වඥාන්සේ පෙන්නන්නේ රත්තරම් බඩුවක් වතුර දානකොට වර්ග ගින්න දාන වර්ග වතුර දාන වර්ග වතුර දාන ගින්න දාන වතුර දාන එහෙම තමයි මේකේ මේ පිට තියෙන කච්චල් කැපේ. මුටි මේ කැපෙන වෙලාවෙදී ඇයි මේ වතුර දාපේක ඇයි ආයි ගින්නට දාන්නේ? ඇයි ගින්න දාපේක ආයි වතුර දාන්නේ කියන එක අහන්න අයිතිවාසිකමක් අත්‍තරම් බඩුවට නැහැ. ඒක ආචාර්ය දන්නවා. ඉතින් මේවා විස්තර කරන්න යෑම කියන්නේ අවිද්‍යාවට ඉදදීමක් කුතුහලයට පොහොර වැටිලක් ඒක කරන්න බෑ. මේක නොකර හිටියත් මේ වැඩේ සුද්ධිය යනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ අතුරු බාධා මේකට මෙහෙම කමෙන්ටරි දෙන්න හදන එක විස්තර දරගන්න ඕන එක මේ මොකද්ද කියලා අහන හැම එකකින්ම කුතුහලයට පොහොර වැටෙනවා, අවිද්‍යාවට පොහොර වැටෙනවා. ඒ ටික නොකර ඉන්න පුළුවන් නම් ඒකට තපස කියලා කියනවා. ඒකට කියනවා දැනීමේ ශක්තිය. මේීමේ ශක්තිය මොකද මේ ජවනිකා විස්තර කරනවට වෙනුවට ඒක පෙරලෙටි කියන උත්තරී ගාන කියනවා. ඊගා ඒක පෙරලලා තව එකට යනවා. මේ හැම එකක්ම ලියන්න තියෙන මල්ල ඔබෝවා බලන්න ගියාම වෙන්නේ ඒ ගමනට අපේ දැනුම අපි හිතාගෙන ඉන්න මේ තාර්කික දැනුම සුද්ධ බාධාවක් වෙනවා. ඒ මොන දිහා කවුරුත් ඒකදී කරනවා නම් මේ උත්සාහ කරන්නේ මේකට කිසිම පිටින් ආය පරිප්‍රේදාන දෙයක් නැහැ.
මේකට අවශ්‍ය කරන වෙන මාතෘ ඕනෙත් නැහැ. එකයි තියෙන්නේ මේ වැඩපිළිවෙලට බාධාවත්තරෝ යන්න හරි. ඒ දේ කරන්න ආදාවකින්තරෝ යන්න හරි ඕටෝපයිලට් එකට ගන්න දැන් තත්ත්වය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දේ එක නතර කර කර වලබලා සුද්ධ කර කර යන්න කියොත් ඒක වෙන්නේ කාලේ නාස්ති වීමක් වෙනවා. පවක් නෙවෙයි ඒක දුර්වල මේ අතර දක්ව පවක්වත් සාපයක්වත් නෙවෙයි කාලේ නාස්ති. ඒක නිසා ඒ තියෙන දැලිමේ ශක්තිය ඒ වගේ මේකින් එකට පෙරෙන ගතිය ධර්මතා ධර්ම නියාමතා අනිත් ධර්ම නියාම ඔබව බලන්න යන්න එපා. මේ තියෙන ධර්ම ඇති මේ තියෙන ප්‍රායෝගික ශක්තිය ඇති තපස දියුණු කරන්න දැලිමේ ශක්තිය දියුණු කරන්න මේක දිහා බලා සිටීම පමණයි කළ යුත්තේ කියන එකයි උත්තරය. මේකට කියන්න තියෙන්නේ වෙන දෙයකට ඉඩ අරින්න. හරියට පස්සේ සූත්‍ර අනුසාරයෙන් අවශ්‍ය නම් විස්තර කරලා ඒ සූත්‍ර අනුසාරයෙන් ඉස්සරහින් කියලා ඒ විදිහට වෙන්න ඕන කිව්වොත් එහෙම ඒ කියන්නේ කෘතිම වෙනවා වැඩි. ඒක තමයි මේ උගත් අයට භාවනාව දැනුම බාධා කරනවා කියන්නේ උන්වකට. යන්න ඇරලා වෙච්ච දේ සූත්‍ර අනුසාරයෙන් විස්තර කිරීම නම් ඒක කරත් එකයි නැතත් එකයි. ඒක සිද්ධ වෙනවා. නම් සූත්‍රානුසාර ඉස්සරහින් කියලා දැන් මේ පියවර හරි ගාඩ දැන් මේක වෙන්න ඕනේ ගාඩ දැන් මේක වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ අර සරල බව ස්වභාවික බව ඉබේ සිට වෙන ගතිය සම්පූර්ණ කෘතිම කරගෙන දැන් මේක ආවා මේකට ඉස්සලා ඊගාවේ කියන්න ඕනේ නැත්නම් මේ පස්සේ ඒ ඉස්සලා ආවේ ආදි වශයෙන් කල්පනා කරන්න හදනවා කියලා කියන්නේ සංගීතයක් හෝ චිත්‍රකලාවක් රස විඳිනව නෙවෙයි ඒක කාර්කික දැනුමට දාන්න ආදරේ. ඉතින් එහෙම කෙනාට බුද්ධියක් නැහැ. රසාස්වාදයක් නැහැ. සමාදානියක් නැහැ. හැම වෙලාවෙම දන්න හැම දැනුමක්ම කටුකොහලක් වඩපත් වෙනවා. ඇයි පොතේ අරේම කියනනම් ඇයි මෙහෙම මෙහෙම වෙන්නේ කියලා. මේ දෙක අතර ගැටුම නිසා මේ தත්ත්වෙට ගියත් ඒකේ ආනිසංස වාරේ බුද්ධි විඳගන්න ඕනේ. ඒ නිසා මේ දෙකම ඕන ඇත්ත. ප්‍රත්‍යක්ෂ ඉස්සරින් කියන්නේ අනුමාන ඥාන නැත්තම් පොතේ දැනුම පස්සෙන් කියන්නේ. එතකොට දෙන්න අතර සමவாயක් කියේ. ඒත් එක දැරේක බින්දට. කෝටි වක්ෂ වාරයක් කරනකොට තමයි අතිශීණී වුණනට ආවේ නැත්තම් සර්වඥාන්සේගේ දේශනා කළ තේන්නේක මේ අද්ද කරා. අපිට වෙලා තියෙන්නේ අපිට ඒක ඉස්සර කරගන්න එක ඇත්ත බුදුහාමුදුරුවෝ කියපු නිසා. නමුත් අපි අත්දැකීම් සම්භාරේ නැතෙක් අපිට පේන්නේ මේකේ ඔළුවයි වලිගේ මාරු වෙනවා වගේ. ඉතින් ඒසම මේකට මේ ස්වභාවික වෙන සිටින දෙයට ඉඩ දීලා මූලධර්ම විග්‍රහය පස්සට තියලා පච්චක්ක සිද්ධා අනුමාන සිද්ධා කියන පිළිවෙලට යන්න මේ පැටලිලා තියෙන්නේ අනුමාන සිද්ධා ඉස්සරහා කරලා පච්චක්ක සිද්ධා ප්‍රත්‍යක්ෂ පස්සට. ඉතින් ඒකට කරත් ඉස්සරහා දාලා ගොනා පිළිවෙසට දාලා ඌට ගහනවා ඇසේ පසර ඵලයක් කියලා වගේ. ඉතින් ප්‍රශ්නයක් කෙනා ගහන්නේ කාද ගොනා කරත් වෙදලින් ඉන්න කාද ගොනා කියලා. එයිසා කර්මා කට ප්‍රත්‍යක්ෂ ඉස්සරහා කරන්නේ එතකොට පටලවිල්ලක් තිබුණා. ජවනිකා දෙකකට ගත්ත නිදර්ශන අතර සම්බන්ධයක් බලන්න හදන්නේ ජවනිකා දෙක වෙන වෙනම දාලා නිදර්ශනය නැත්තම් උපමා උපමේය කලපන්න එතකොට තමයි මේක තේරෙයි එතු මේ නිදර්ශනයේ දිගේ ජවනිකා දෙක කලපන්න යන්න එපා හැමදේම හැදලා තියෙන්නේ සංගතියකින් එහෙම නැත්තම් ස්කන්ධයකින් කන්දකින් ගොඩකින් පිටි එක ගොඩක් කරහා අනිත් කොට ප්‍රතිස්ථාපණය කිරීමේ විස්තරයක් අවශ්‍ය වෙලා තිබුණේ ඒක නිසා ඒ ගත්ත උපමාව අනවශ්‍ය විදිහට තේමා කරගන්න යන්න එපා ඒක උපමාවක් විතරයි උපමේයත් එක්කයි අපි තේමාව හදන්න ඉතින් ලස්සන දැනගන්න මේකනේ
මම හිතනවා මූලික උපදේශ පන්තිය ඇහුලත් අහුකන් දීලා නැහැ වගේ. ඒ නිසා කරුණාකරලා උපදේශ පන්තිය අහලා ඒක කරන්න පුළුවන් කියලා බලන්න. එතකොට මේකට පොර වැටෙනවනේ මේ ක්‍රමයේ හරි. ඒක කරන්නේ නැතුව මේ වැඩේ කරන්න හදනයි කියලා කියන්නේ අර දකුණෙන් වාහනේ ලොන ඩෝකේකට Taman ගිහින් වමෙන් ගලවන්න හදනවා. ඒ රටේ ඔක්කොමලා දකුණ ගලවනකොට Taman වමෙන් ගලවන්න උත්සාහ කරනවා. ඉතින් තමන් කරන වැඩේ හරියට තමන් කරද්දී එහෙමොත් ඇක්සිඩන්ට් වෙයි. ඒ නිසා මේ පළවෙනි උපදේශපන්තිය පොඩ්ඩක් සීමුදෙන් අහන්න සලස්සන්නේ කියලා මම කරනවා කියලා සිද්ද කහලා. ඒක තේරෙනවා නම් මේකත් පෙළ ගැහිලා ඉන්නේ. ඒක තේරෙන්නේ නැතුව මේ ටිකට් එකේ ඉන්නවයි කියලා කියන්නේ ඒ ලෙෆ්ට් හෑන්ඩ් රයිට් තියෙන රටක රයිට් හෑන්ඩ් රයිට් කරන්න අදිනවා වගේ. උත්තර දෝෂයක් වරද්දක් කරනවා කියන්න බෑ. නමුත් ඉතින් සුසුසු නොගැලපෙන තැනක වැඩ කරන්නේ. ඉතින් ඒක කර්මා කළා. ඒ මූලික උපදේශපන්තියට නැවත උන්කන් දෙන්න ආධුනික මනසකි. නැවු මනසකින් යහුකන් දීලා කරුණා කළා ඒක ක්‍රියාත්මක කරන්න. එතකොට නම් අපිට පුළුවන් ඒ එන සංකරතා ප්‍රශ්න තේරුම් බේරුම් ගන්න. මේ අහන ප්‍රශ්න එකකට වක්වත් කොටපෑදීමක් ඒ උපදේශපන්තිය නැහැ. ඒ නිසා මම කර්මා වෙලා සිනා මේ උපදේශපන්තිය අහලා භාවනා කරලා මේ ප්‍රශ්න නැවත නගන්නේ කියලා තවදුරටත් ප්‍රශ්න තියෙනවා. මේක කරන්න තමයි අපි කියන්නේ මේ උපදේශයේ ඇටියට ඒ කාර්මණක හිත තියලා සීල සමාධි නැහැ. සද්ධා සීල, සද්ධා විරිය, සති කියන ධර්ම තේරුණාට පස්සේ මේ උපදෙස් දෙන්නේ ඇයි කියලා තියෙන්නේ. එහෙනම් සතියකින් තොරව, සත් වීර්යකින් තොරව, සද්ධාවකින් තොරව තවදුරටත් මේනි ප්‍රශ්න සාකච්ඡා කරන්න හදනවා කියන්නේ වියුල් මනසකින් සාකච්ඡා කරනවා. කතාකත් කියලා වලකට යනවා. එනිසා ඒකට සුදුසු කන්ටික ගණ්ඩායි ඔය වැත්තක තියලා බලන්න ආස්වාස්වාස් කීයක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනදාට වඩා එන්නෙන්න ආස්වාස්වාස් බලන ගාන වැඩි වෙනවද නැත්නම් අඩු වෙනවද? වැඩි වෙනවා නම් එදෙත් තමයි මූල කර්මස්ථානෙට ආද වෙලා ලං වෙනවා නම් මම සාතික වෙන්න ඕන ප්‍රශ්නේ විසඳෙන්න. ඒ ආශස් ප්‍රශ්වාස හිත පවත්ත ගන්න බැරි තරම් අවුල් වෙනවා නම් මේ ප්‍රශ්න ඉතා වැදගත් බව පෙනෙයි. නමුත් ප්‍රශ්න විසඳුරාවකින් හෝ ප්‍රයත්න ප්‍රතිඵල ලබන්න බෑ. ඒ සමම කැමැති දැනගන්න මේ ප්‍රශ්න කරුකෙමුත් තමයි දැනට මූල කර්මත්තානයක් කරගෙන භාවනා කරලා අනිවාර්ය පරියන්කදී කරලා තියෙනවාද මොකද්ද මූල කර්මත්තානයත් එක්ක තියෙන සම්බන්ධතාව. ඉන්න මූල කර්මත්තාන සමීප වෙනවද? එහෙමනම් අපිට පුළුවන් ඒ අද්දකීමත් එක්ක ඔය කියන ප්‍රශ්නට උත්තර දෙන්න. එහෙම නැත්නම් කාලිනාශි කිරීමක් සිද්ධ වෙන්නේ කියලා කියනවා. ඒ නිසා කර්මා කරලා තමන් කරගෙන යන භාවනාවේදී ලැබෙන අද්දකීම් ටික විශේෂයෙන්ම නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවා කෙටියෙන් කියනවා පරයන්කේකදී මූල කර්මස්ථානෙ හිත දානකොට මොකද්ද වෙන්නේ කියන කාරණා නැතුව මේ ප්‍රශ්නට උත්තර දීලා ඒක ප්‍රශ්නේ බාර ගැනීමම ප්‍රශ්නයක් වෙනවා. එතන සක්මන් කරනකොට මොකද වෙන්නේ කියන කරුණා කරලා අත්දැකීම් ටික මේකට එකතු කරගන්න. එකතු කරලා නැවත ප්‍රශ්න අහන්න කියලා මම ඉල්ලනවා. දපරිමංස නියොත් නැතුව බලන්න. කතර සිත ආරක්ෂා කරගන්න උත්සාහ කරලා ඉඳී කියලා මේ රටා නිසා භාවනා පහසු දෙන්නේ කියලා මගේ නෑ. දීද ජීරණ මේ නතර වෙන්නේ. ඊතර කවර කිව්වද නැහැ ගෙදර යන්නේ කියලා. කර්මා කළ සාමාන්‍ය බුද්ධිය පාග ගන්න එපා. ඒක හරියට තමන්ගේම වලිගේ පාග ගන්නවා වගේ. සායි වගේම සාමාන්‍ය බුද්ධිය වෙද ඉඳ ගන්නත් එපා. තමන්ගේ වලිගේ උඩ ඉඳ ගන්නවා වගේ. හරි වෙහසක්. ඒ නිසා සාමාන්‍ය බුද්ධිය පැත්තකට කරලා වාඩි වෙන්න. සාමාන්‍ය බුද්ධිය පැත්තකට කරලා ඇවිදින්න. ඒකට සාමාන්‍ය බුද්ධිය උදව් කරනවා. දැන් මේකෙන් පේන තේන්නේ මේ නිවර්ජ මාර්ගයක් ලැබීම ප්‍රශ්නයක් වෙනවා. නිවැරදි නැති කරන්න පුළුවන් තැන ලැබීම ප්‍රශ්නයක් කියලා. මේක නෙවෙයි ප්‍රශ්නේ මේක උත්තරයක්. ඉතින් ඒ උත්තරේ බෞලීකත කිරීමකට කටයුතු කරන්න. එතකොට ඔය ආන ප්‍රශ්නේ නිවැරදි බෞලතනදිත් නිවැරදි නැති කිරීම සඳහා උත්තරයක් අතේ ඇති කෙනෙක් උත්තරයක් අතේ නැති කෙනෙකුට වැඩිය ඉස්සරහින් ඉන්නේ. අන්න ඒක සමාදන් වෙච්ච දවසේ
ඉතුරු නීවරණ ටිකෙන් ටික දුරවන් වෙයි. එහෙම නැත්නම් ලැබෙන ප්‍රශ්න උත්තරේ ලැබෙන ආනිසංසේ ප්‍රශ්නයක් කරගන්න ගියොත් ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිය පාවා දීලා තියෙනවා. මොනම හේතුවක් නිසා සාමාන්‍ය බුද්ධිය පාවා දෙන්න එපා. ඒ තමන්ට තියෙන වෙහෙස, තමන්ට තියෙන අතතිය, තමන්ට තියෙන අසහනය, නැත්නම් මේ දුක තේරුමක් නැතුව නිකන්ගෙන ඉන්න භාවනා කරනවා. භාවනා කරලා කියන මොකද්ද මේක ඇති වෙන්නේ? එමුනේ තමන් පටන් අරගන්නකොට යම් ආතතියක්, යම් ඝර්ෂණයක්, යම් පීඩනයක් තිබිලා මේ භාවනා පරියන්කේ ඉන්නකොට ඒක දුරු වෙනවා දකින්නවනම්, සක්මනේ ඉන්නකොට ඒක දුරු වෙනවා දකින්නවනම්, ඒකම තමයි උත්තරේ. එන්නතු මේ පරියන්කේදී නාම රූප බලනවා සක්මණේනි වෙන මොනවද බලන්න තියෙන්නේ කියන මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ තමයි මේ භවනා කරන්න අනායාසයට උදකලාවට ආතතිය නැති තැනට අසහනි නැත්තඳ පත්වීම නෙවෙයි භවනය මූල කරලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහ নানা ආකාර ප්‍රශ්න රාශියක් ඉන්නපට ගන්න එක පේනවා මේ ප්‍රායෝගික ක්‍රමයකට නෙමෙයි භාවනාව පටන් ගන්නේ. ඒක නිසා ඒක తీරිනව පල්ල වෙන්නෙම ලියලා තියෙන වාක්‍යයේ වේදනාවක් එනෝන එක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා ඔබ වහන්සේ කිව්වා ඒකමම කරා කියලා. එහෙම එකක් කරන්න බෑ. ඒක කරන්න වෙන්නේ භාවනාව ගොඩාක් ගියාට පස්සේ ඉස්සෙල්ලා තියෙන වේදනාවකට පස්සේ තමයි භාවනා කරන මූල කර්මතන වැඩි උද්දීපනය වෙලා දැවෙන තැනට ආවන හැකි තාක්කට වේදනාවට වේදනාව කියලා මෙනෙහි කරලා ඒක කපණ එකක්ද පුච්චන එකක්ද දාවන එකක්ද මිරිකන එකක්ද කියලා වේදනාවේ ස්වභාව ලක්ෂණ බැලීම මිස පටන් ගන්නකොට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන්නේම බොහෝ විට ද්වේෂය වෙනවා. ඉතින් ඒ ඔක්කොටම එකම මේ මොනවාද කියන්නේ මේ ප්‍රතිවාප අරගෙන බෑ කසයෙන් කසයට ප්‍රතිවාප වෙනස්. ඒ නිසා වේදනාව දිහා බලන්න වේදනාව වශයෙන් ඒක හොද්දටම තුනි උනාට පස්සේ තමයි ඒකට වේදනාව සතියට යටපත් කළාට පස්සේ තමයි අපි වේදනාව දිහා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලන්න සුදුස්සෙක් වෙන්නේ. එවන්ට මේ දක්න වේදනාවට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ යන්නේම පටිකේ කියලා වෙන්නේ ඉඳී තියෙනවා. ඒ තමයි උපදේශ පිළිබඳව මේ පටලකෙල්ල මේ ප්‍රශ්න වරණ කිල්ල පටලකෙල්ල තියෙන්නේ තමන් භාවනා කරන්නේ මේ පවතින දුක නැතිකරන්න කියලා නැත්නම් මේ බේත් වොන්නේ මේ ලිදී සටප කරන්න කියන එක මේ වතුර බොන්නේ මේ පිපාසය නැති කරගන්න මේ බත් කන්නේ බඩගින්න නැති කරගන්න කියන එක දන්නේ නැති පිටචාම මේ බත් වල වටිනාකම අහන්න වෙනවා වතුරේ වටිනාකම අහන්න වෙනවා භාවනා කරනකොට වටිනාකම අහන්න වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ පළවෙනිම තේරුම් අරගන්න සර්වඥාන්සේ මේ සියලු ගැටීම් තියෙන්නේ මේ පවතින සංසාර දුක පවතින අසහනය පවතින ආතති ගතිය දුරු වෙනවා. ඒ සඳහා ඇති ක්‍රම ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නැතු මේ භාවනා ක්‍රම ඉස්සරහින් තියාගෙන නැත්නම් බෙහෙත ඉස්සර කරගෙන රෝග නිర్ణය පැත්තකට දාලා කටයුතු කරන්න කියොත් මේ බෙහෙතෙන් හැදෙන ලෙඩේ කියන එකක් තියෙනවා ඉන්ට්‍රෝජෙනික් ඉෆෙක්ට්. ඒකට අටුවාචාර්ය වහන්සේ කියන්නේ බෙහෙසත්‍ය සමුච්චිත රෝගෝ වියති කිච්චෝ. බෙහෙතෙන් හටගත්ත රෝගේ කවදාවත් සනීප කරන්න බෑ. ලෙඩේ හටගත්තදී බෙහෙතෙන් සනීප කරන්න බෙහෙත් නිකන් හම්බ වෙන නිසා හෝ බෙහෙත් සුලභ නිසා ලෙඩ නැතුව හෝ ලෙඩ රෝග නිర్ణකින් තොරව බෙහෙත් පාවිච්චි කරන ගත්තොත් බෙහෙතින් හටගත්ත රෝග බෙහෙත් සම්පූර්ණිත රෝග අත්‍යකීචයි කාටක සම්බන්ධ කරන කොහෙන්ද ඇවිල්ලා කියලා දන්නේ. ඒකට හේතුව භාවනා කරන්නේ ඇයි කියලා දන්නේ.
භවනා කරනකොට ඒ තමයි බලාපොරොත්තු වෙච්ච දේ සිදු වෙනවද නැද්ද කියලා. තමන් දන්නේ පටන් ගන්න ප්‍රශ්න පටන් ගන්න අසහන පටන් ගන්න ආතතිය දන්නේ නැත්නම් ඒක නිසා ඒකට බෙහෙත් දෙන්නම මේ බෙහෙතට මේකට බෙහෙත් දාන්න තව සංකීර්ණ වෙනවා. උත්තර දෙන්න දෙන්න අවුල් වෙනවා. ඒ නිසා මූලික උපදේශපත්‍යත් අහංග ඉගේ අනුපිළිවෙල පිළිවෙලක් තියෙන්නේ. හිමීට හිමීට යන්න මේක පටන් ගන්න බැරි. ඒක පටන් ගන්නකොටම තේරෙනවා ඒ අනුපිළිවෙල ගෙවම් කරලා මෙතනින් පටන් ගන්නතර කමන්නේ. එහෙමනම් ඉගෙන කොට සදාහම් වෙන්නත් ඕනේ. මේක පටන් කරගන්න වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා කියා ප්‍රකාශ. ප්‍රකාශ වෙන්නේ නැහැ. නමුත් පසු වීමට සාපේක්ෂව ගලපගන්නේ. හිංසා කරනා කරලා ඒ මූලික උපදේශපන්ති නැවත උකන් දීලා මේ පොට මෙලකට එන්න. පිටපොට තීදි තද කරන තද කරන්න කොට කැපෙන. ආපහු කරකෝලා මුලට අරගෙන ආය පොට තද කර දියොත් හරියයි කියලා මට හිතෙනවා. දරස්වාමි කන්ස. විපාන අවබෝධ කරගන්නේ රාග ද්වේෂ මොහොත අවශ්‍ය මොහොත ඇතුළේ සඳහා ආනාපාන ඒ වගේ නම්. ඒක නිසා ආනාපාන සත්‍ය ඒ ටික අනුවකට උත්තර දෙන්න පුළුවන්. ওই විදිහට ප්‍රශ්නයක් ගුණේ නැතත් කමඨා සුද්ධ කරනකොට කියන්නේ තමයි භාවනා කරපේ ප්‍රතිඵල අද්දකපදී අත්විඳපොදී කියන්නේ නතුර. මේ වගේ ප්‍රශ්න අහනවට තමයි අර ඉස්සරහ එක්කනේ බැරලා තිබුණේ. මේ ධර්ම සාකච්ඡා මාර්ගයෙන් මේ අනවශ්‍ය ප්‍රශ්න නගාගෙන මේ ඩයග්නොස්ටික් කරනවා කියන්නේ. මේ ප්‍රශ්න කරති නිසාවත් ප්‍රශ්නයක් නෙවෙයි. මේ කමඨා සුද්ධ කරනකොට ලයක් තියෙනවානේ. කීට දෙයක් තියෙනවනේ ආකාරයක් තියෙනවනේ මොනවත් නැතුව ඒ යහා කෙලවරි තියෙන ප්‍රශ්නයක් කරලා පටන් අරගත්තාම අහගෙන ඉන්න උගවදෙනෙකුට ඒ ගුණව නැති වෙනවා. නිසා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව ලිඛිත ලේඛනයක් තියෙනවා. අපි මෙතන එකතු වෙන්නේ මේ කමඨාන් සුද්ධ කිරීම සඳහා ධර්ම සාකච්ඡා කරත් අපි කල් ගන්නවා. නමුත් මේ ධර්ම සාකච්ඡාව ප්‍රායෝගික වෙන්න ඕනේ නම් තමගේ අත්දැකීම ඉදිරිපත් කරලා ඒක විග්‍රහ කෙරුවොත් අඩු ගන්න ඒ මනුෂයාට පිටක් වෙනවා. නැත්නම් ආගදීන කටේ තේරෙන්නේ නැහැ මොළ මොකද්ද අක මොකද්ද කියලා. ඉතින් ඒකපට වෙන්නේ අර කමඨහන් වාර්තා ගැනීම පිළිබඳ තියෙන කොළේට කරු කරලා නැහැ. ඒ නිසා මම කියනවා දැහැන්දාවේ එන්නේ ඉස්සර වෙලා ඒ කමඨහන් සුද්ධ කිරීම පිළිබඳ වාර්තා කොළයක් එක්ක ලබලා දෙන විදිහට අපි සංවිධායක මණ්ඩලයට අපි කරුණා මිල්ලා සිටිමු දීලා තියෙනවා නම් කරුණා කරලා ඒක සභාගී කියලා කර කරන්නේ තරපා රීචිත කර කර නැත්නම් සභාවේ අනිකටික කාලය පිළිබඳව වගේ කියන්නේ වෙනවා. ඉතින් කල්ලතු දීලා තියෙන නිසා මට මෙතන අයිතිවාසිකමක් තියෙනවා කියන්නේ මේ කමඨාන් සුද්ධ කරන ස්වරූපයෙන් හෝ ප්‍රායෝගික උත්තරය බලාපොරොත්තු වෙනවා නම් ඒ කියලා තියෙන විදිහට තමන්ගේ භාවනා කර්මස්ථානයට සාපේක්ෂ කරලා අහන්න. එතකොට ඒක කාටවත් අහන්න කියන්නේ නීරස වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙත් ඒ වගේම තමන්ගේ පැත්ත නැතුව තොරතුරු දැනුමේ ආශාවක් තියෙන අයක මම අගය කරන්නේ නැහැ. තමන්ගේ අත්දැකීම් ටික දීලා කතා කරා නම් මට තියෙනවා කදලම. කරබැලීමේ ආශාව ඒක නිසා තමයි අපි මෙහෙවීමක් වෙන්නේ. අපි හැම කෙනාම මේ ගෙවල් දොරල අතහැරලා මේ ඇවිල්ලා තියෙන්නේ ඒ ආර්ය පරිශ්‍රණය කරබැලීම සඳහා. අපි ගෙදරයිට ඒක නැහැ. මට තියෙනවා. ඒක නිසා නම් මෙතෙන් ආවේ. ඒක තමයි පරිශ්‍රම තුෂ්ණෝ කියලා කියන්නේ. ඒ සංඥාවට තමයි වැට කියලා කියන්නේ. වැටක ස්වරූපෙත් තමයි සංඥාව ඇවිල්ලා තියෙන්නේ. ඒක පැතිරිලා තියෙන්නේ. ඒ නිසා භාවනා එහෙම යන්නරින්ද මේ එනේන දේ ඒ භාවනාවේ මතුවෙන දේවල් අල්ලගෙන නැතර වුණොත් ඒකට ප්‍රපංචකරණය කරනවා වෙනවා. මේවා එන්නේ යණ්ඩයි. තන මූල කර්මස්ථානයේත් එකයි අසුල් තියෙනවා. ඒක නම් ගොඩක් කල්ලා ෂෝ කරාට ප්‍රශ්නයක් නෑ. මොකද ඒක කෙලෙස් සල්විසයක උත්තර ජානසේ කන්නතු කිරති. මොකද භාවනාවේ මතුවෙන මොනම දෙයක් කරනවා. ඒක ගමනක් යනකොට මගේ තියෙන හැතම කණුව ගන්න මල් තීතිය වැද වැද හිටියා වගේ අනේ මොකෝ වටිනවා මම මෙච්චර හැතම කණුව ගත කරලා තියෙනවා කියලා නමුත් පඳින හැම වෙලාවෙම මම කියන්නේ ගමන යවෙන්නේ.
නිසා මේ අතරමඟේ ඉන හැම දෙයකම එක වැරද්දක් තියෙනවා අපේ සතිය කඩන්නේ. දැන් මේ සතිය කඩාගෙන ඊගාට මොකද කරන්න කියලා අහනවා. ඒක නෙවෙයි කරන්න තියෙන්නේ මුලික දේ. මේ වගේ පටලවිල කාපුවම මූල කර්මස්ථානයේ සීවීට කැඳවන්න. ඒ පිරක දුරවයින් අහන්න මොකද කරන්න ඕනේ. එතකොට ඒක ඉදිරි ගමන සකස් කරලා දෙනවා. මේ නැත්තම් මේ කොහොම මේ සංඥා විපල්ලාසව කැඳවෙ මේ කතා කරන්නේ. ආනාපානසතිය මගේ මනසට දෙන්නේ නෝනිය භවන්සේ මාගේ කර්ම බාරන් ඉක්මනට ඒක ඇසෙන්න මා ආනාපානසතිය කරන බාරන් ප්‍රශ්නාවේ ඉතිපද ගන්න සතර මේක කරනකොට ඉතික ලැබෙයිදෝ නැලැබෙයිදෝ කියලා අහනවා. ඉතින් ගින්දර ගින්දර ගෑනේ පැත්තකින් ගැති කියනවා. බඳින්න ආපු අනිත් ගෑනේ හොඳ නැද්ද? ඉතින් දීගේ හරියන්නේ නැහැ. ඉතින් දීගේ හරියන්නේ නැහැ. ඒක නිසා මේක ඒකක් ඉවර කරන්කෝ. අනපනික උන්දතෝම කරන්ද. ඊ ගාවට එයා ඒතුටි කරලා දෙයි කියන එක තමයි අපිට සැකඳුරු කිරීම සඳහා ආතති දුරු කිරීම සඳහා කරන ක්‍රමය. මේක කරන ගමන් අරගෙන කල්පනා කර තියෙනවා කියලා කියන්නේ මේ ඔළුව කොහෙද කඳ කොහෙද එවත්තන් සයිකන්නගේ බලන ඩ්‍රයිවිං කරන්න හදනවා ඉන් ස්ක්‍රීන් එක වැත්තක තියෙන. ඉතින් එතකොට පාරේ ඇවිදින කට්ටියට හෙල්මට් අරන් දෙන්න වෙනවා. තමන් හෙල්මට් අරගෙන පොකට. ඒ නිසා මේ ඉස්සර තිබුණු ප්‍රශ්නෙමයි දැන් දැන් තියෙන්නේ. ඒ නිසා one thing at a time and that done will එකක් එකවරකට කරාට ඉවර කරන්න බලන්න. එතකොට ඒක අත්දැකීමක් වඩපත් වෙනවා. මේක අච්චාරුවක් තියෙන්නේ. මේක දෝෂයක් නෙවෙයි. මේ හිතේ හැටි මෙහෙම තමයි අපේ නානාරුදු වේශමවා මගවුරන්නේ සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාන සීනා ඔවට තමයි කෙලස් කියන්නේ. මේ ගමන මෙච්චර පැහැදිලිව තියෙද්දී අරකයි මේක ඔක්කොම සංකර කරගන්නවා කෙලස ගන්නවා. ඉතින් ඒකට අර කරන දේ හරියට කරගන්න දෙන්නේ නැහැ. කරගන්න වෙන බාධාවක් නැහැ. තියෙන්නේ මේ දොඩංගොඩ බදාගත්ත වගේ තීරණ මණ්ඩලයක් ගන්න. දොඩංගොඩ බදාගත්ත එකක් අත්වෙන්නේ එකක් ගත්තොත් ගන්නවා. ඒක නිසා එකක් හොඳයි කියලා හිතන එකක් කරගෙන ඒක දිගේ යන්න අනිත් ටික ඒකට අනු වෙයි කියන එක අපි උපකල්පනයක පැත්තකට. මඩු ගන්නකොට මේ හරි කර කරන්න පුළුවන්. මොන කායයෙන් සිතා මට මේක තේරෙන්නේ ඉස්සර වැඩ පිළිවෙල මේකත් උදාහරණ දෙන්න මම ඥානවත් ආනාපාන සතිය භාවනාවක් මම තමයි ඉඳගෙන ඉන්නවා කියන එකට හිත තියන්න බැරි නම් තමයි ආනාපානේ පෙරක දෝරව කැඳවන්න ඕනේ. තමන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉන්න පුළුවන් නම් ආනාපානේ දැනගෙන ඒක ගෙවම් කරාට පස්සේ තේන්නේ ඔතෙන්දමනේ. ඒක නිසා පුළුවන් තරම් බලන වාඩි වෙනකොටම මට අවශ්‍යකම් තියෙන මේ බාහිරයේ විදි නිහිත බාහිරේ ගන්නත්තර නිහිත මේ කය අරමුණු කරලා තියාගන්න. ඒක නිසා ලොකු දේවල් වලට යන්නවා. මට මම දැන් මෙතන ඉන්නවා. මම බැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ කියලා ඒ ටික සහතිකයට තියාගෙන ඒ ඇතුලේ තියෙන සියල්ලම පිළිගන්න කිසිම දෙයක් තෝරන්න බේරන්න යන්න එපා. ආරම්භයේදී හොඳටම ඇති. ඒක හිත තැම්පත් වුණාට පස්සේ ඒක පෙන්නයි කාඩ් කරන්න ඕනේ. ඒ නිසා මේ පළවෙනි පියවර ඉක්මවලා මේ ආනාපානිය අල්ලන් යෑම නිසා මේක ඇති වෙන්න පුළුවන් සංකරතාවට හොඳම නිදර්ශනයක් මෙතන පේනවා. මනෝමූලික විකාර කියන මේ ආනපනිය අනිවාර්යයෙන්ම අල්ලන්න ඕනේ. ඒක ලොකු පිනක්. මේ මගේ කාලකන්නකට මට ආනපනිය පේන්නේ නැහැ නේ කියලා මේ අර ඇතිනියා කුඩුතොල හොයන්න හදනවා වගේ. ඉතින් ආනපනිය කරන්න බෑ කියලා භාවනා කරන්න බෑ කියලා කරගාට. ඉතින් පළවෙනිම බලන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකටයි මේ කායගත සත්‍ය කියන්නේ. ඒකේ විවිධ අතු ඉති බිහිලා යනවා. ඒවා එකක් තමයි ආනපනිය කියන්නේ. එනිසා මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක මට පේන්නේ නැහැ මෙතන බාධා වෙලා තියෙනවා කියලා. ඒකට ස්ථන්න පහසුකම තියෙනවා. ඒකම වැදගත්තුත් පළවෙනි මොහොත් පියවර වශයෙන් අරගෙන බලන්න පැයම නැත්නම් ඉන්න කාලෙම හැකිතාක් දුරට මේ මම දැන් මෙතන කියන ඉරියව්වේ පවත්තන එතකොට යමක්
උද්දීපන වෙලා පේනවා නම් යමක් පැනලා දෙන්න හදනවා නම් යමක් නිතර නිතර එනවා නම් ඒක මේ වෙනුවට ආදේශ කරඩක් නැහැ. එච්චා පළවෙනියෙන්ම දී කරන්න. එතකොට මට පේන්නේ මේක වැරද්ද. හැබැයි මට පේනවා සැකකරන්න පදනමක් තියෙනවා. මේ ආනාපානය කියන එකට ඕනකට වැඩි අවධානයක් යොමු කරන්න ගිහිල්ලා නැත්නම් මිදිකලා අල්ලන්න ගිහිල්ලා ඒක චුරු පැනලා ඉතිකල් අල්ල පුංචා. එනිසා ලේසිම පියවර තමයි පියවර පිළිපසර ගන්න එක වචනෙන් කියනවනම් මම දැන් මෙතන කියන්නේ ඉන්න බලන්න. ඒක වෙන සියල්ල පිළිගත්තාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ තියෙන තියෙන කරුණු වාසියටයි සුභාසින්චනයටයි හිටලා තියෙන්නේ. අර වැරදි ආකල්ප නිසායි ආනාපානෙ හම්බුනේ හැබි යුතුයි කියන වැරදි ආකල්ප නිසායි දුක් වෙලා තියෙන්නේ. ප්‍රති වටපැටි හොඳ පැත්තයි තියෙන වැරදි නැතුම නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් මේ ගත්ත ආකල්ප දෙකේ ඉස්සරහට ගියොත් ඒ වැරදි තුනි වෙලා ගිහිල්ලා තමන් කෙරෙම විශ්වාසයෙන් එහෙම නැත්නම් ආත්ම විශ්වාසය ඇති වෙලා සැකතුරු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ තාම වැරද්ද කර තියෙන්නේ තාම භාවනා අද්දකීම් අධිකක්. ඒකට කරන්න තියෙන ඉස්සරහදී මේ ක්‍රමෙමයි හරි ක්‍රමයේ දැන තියෙච්චියක් හරි නැති වුණාට ওই වැරදි ටික එන්නේ වාෂ්පීකරණය වෙන්න පටන් ගන්නවා නිතිපතා මේ විදිහට භාවනා කරගෙන ගියොත්. දෙවෙනි කොටස ගත්තොත් ඒක හිතලා ගත්ත එකක් හෝ අහිතාව එකක් සවිඥානික එකක් අවිඥානික එකක් සංස්කාරයක් අසංස්කාරයක් මොකක් වුණත් මේ බේන ධාතු මනසිකාරයේ ප්‍රත්‍යක්ෂයත් කියලා බලන්න තමන් ඇත්තටම අත්දකින්න දෙයක්ද හිතලුවත් මනෝ විකාරයක් නොවේ නම් ඒක භාවනාවට අරමුණක්. ඒක මම කරපු එකක්ද මට වෙච්ච එකක්ද කියන එක පස්සේ තෝරතයි. ඒක තේරුම් ගන්න දෙය තමයි මම කරන දේ නතර කරත් මේ කෙරෙන දේ නතර වෙන්නේ නැහැ. කොයි දේ වුණත් ඒගොල්ල කතා කරන එකම භාෂාවකින් ධාතු මනසිකාර භාෂාවක්. ඒ භාෂාව තේරුම් ගත්තට පස්සේ තමන් තේරුම් පටන් ගන්න තියෙනවා මේක විශ්වගත කරන්න පුළුවන් දැනුම ධාතු මනසිකාරය හරහා. ඒ නිසා ධාතු මනසිකාරය සිද්ධ වෙන්නේ හිතලද ඉබේද කියන එකයි මට පේන විදිහට ප්‍රශ්නේ. ඒක මේ වෙලාවේ ගන්න එපා. ඒක ඉස්සරහට විසඳිනවා. දෙවෙනි එකේ ප්‍රශ්නේ මට ඇහුණ විදිහට මේ ඇස් දෙක අරගෙන භාවනා කරන ක්‍රමය නිදිමත නිින්ද සම්බන්ධයෙන් සම්මත නැත්නම් හොඳ ක්‍රමයක්ද කියන එක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒ සඳහා කරනවා සමහර කට්ටිය කියනවා සුදු පිටියකට මීටර එකමාරක් විතර ඉස්සරහින් වාඩි වෙලා පිටිය දිහා බලාගෙන අඩවක් කරපු ඇඳකින් හෝ ඇඳකින් බලන්නේ නැහැ. නැත්නම් මේ වගේ ඒකාකාර පැටන් එකක් තියෙන කාපට් එකක් උඩ වාඩි වෙලා කාපට් එක දිහා බලාගෙන ඇඳකින් බලන කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම කරන්නේ ඒ ඇඳක වාගතර පස්සේ තියෙන ආධිනව දැනක. ඒ වෙනසු මේක ඔක්කොටම කරන්න කියන එකක් නෙමෙයි. එම ඒ විදිහට කරනවා නම් අපේ විචිත්‍රතාව කියන දෙයකට ඇත්ත කරගෙන හිටියොත් හිත ඒකාග්‍ර වෙනවා ඒ කර්මවලට යනවා කියන එක වෙන්නේ. කුසුතු කිච්චක් දිහා නැත්තම් ඒකාකාර සමාකාර මොස්තරයක් දිහා බලන්නේ කියත් ප්‍රශ්නයක් නැහැ. එනා හිතලා කරත් ඉබේ සිද්ධ වුණත් දැනෙන්නේ කම්පන චංචල නම් උණුසුම් සිසිල් නම් එනතන් දරණ ගතිය නම් වැකිලෙන ගතිය නම් අපි ධාතු මනසකාරයට දාන පස්සේ බේරන්න පුළුවන් මේක මම හිතලා ගත්ත එකක්ද එහෙම නැත්නම් ඉබේ සිද්ධ වෙන එකක්ද කියලා. ඒ නිසා ධාතු මනසකාරයේ තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් ගැනීමම
ওই প্রশ্নের উত্তরই দেব। It is rising and falling or inverted now with main item has, or the main object has three facets. The touching point, now first of all we can say, we are in the object, not the other places. That is the first and foremost. I am in rising and falling, or I am in-breath and out-breath, or specifically I am in-breath, not disturbed mind, not wandering thought. That is the first. Second thing is, I am this touching, in-breath is touching on that particularly this point. Or other point is, this is not out-breath, this is only in-breath. Like, even the rising and falling, exactly the same. So, most important thing is the first one, that you know I am in in-breath, not wandering, right? Not wandering, not daydreaming, not fantasizing, not planning. So, if that is happening, in that very object can be more reinforced by the touching point as well as understanding it is not out-breath, but they are not important. If the very first thing is available, don't make too much of scrutiny, too much of thinking. When and where the mind become calm and serene, the others may come. If it is so, you can consider this as a gift, this as an endowment, but don't make a trouble, don't make a point to be pondered into, because you are already now in the object. Make sure that will lead to the others. Your knowing is to say you are not wandering. You are not in the other places, other people. You know, you are in breath and out breath. That is what first and foremost thing. If it is there and if you do it wholeheartedly, balance may come as an endowment or as a gift. Even without that, you are on the safe hand. And I have prepared good, Vinadi Pahalok Kadra Arantino, I can say, mentioning up a Dharma Sakatya Sachivara Samaptakaramu, අපි සක්මණ සඳහා වේලාව ගනිමු සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි